අඩුපාඩු දුර්වලකම් හෙළිදරව් කිරීම මාත්‍ය වගකීමක්. එසේම බරපතල ව්‍යසනයකදී නිවැරදි දිශාව සඳහා නව මානයන් ඉදිරිපත් කිරීමද මාත්‍ය සතු වගකීමක්. ඊට උරදෙන්න අප ප්‍රවෘත්ති විකාශය තුල විශේෂ කාලයක් වෙන් කිරීමට අප පියවර ගත්තා. පසුගිය 12 වෙනිදා අප කතා කරේ ඔක්සිමීටර පිළිබඳවයි. නිවැරදිව ඔක්සිමීටරයක් භාවිතා කරන ආකාරය එහිදී විශේෂඥයින් යොදාගෙන අප පහදා දුන්නා. ඊට අමතරව අප අවධාරණය කළේ නිවෙස් නිරෝධායනයේ යෙදෙන්නන්ට නොමිලේ ඔක්සිමීටරයක් ලබා දීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. ප්‍රශ්නය ඇත්තේ ඔක්සිජන් මනින්න කොවිඩ් හැදුණු හැම රෝගියෙක්ම ඉන්න නිවසකම උපකරණ නැහැ. අඩුම ගානේ බරපතල නිදන්ගත රෝග ඇති කොවිඩ් රෝගීන් ඉන්න නිවාසවලටවත් ඔක්සිමීටරයක් නොමිලේ ලබා දීමේ ක්‍රමයක් සකස් කළ යුතු බවයි අපේ යෝජනාව. අද මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය මෙරට පරිත්‍යාගශීලීන්ගෙන් ඔක්සිමීටර් ලබා ගැනීම සඳහා සහාය ඉල්ලා සිටියා. අපිට රෝගියා අසාධ්‍ය වෙනවා කියලා දැන ගැනීමට අවශ්‍ය මූලිකම උපකරණයක් තමයි රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය මැනගැනීමේ උපකරණය. ඒකට අපි කියනවා පල්ස් ඔක්සිමීටර්ස් කියලා. එතකොට මේ පල්ස් ඔක්සිමීටර්ස් මේ රෝගීන්ගේ ගෙවල් වල තියෙනවා නම් අපිට මේ රෝගීන්ට මීටත් වඩා විශාල සේවාවක් සපයන්න පුළුවන් කියන එක අපේ මේ වෛද්‍යවරුන් කණ්ඩායමට වැටහීමක් ආවා. ඉතින් අපි හිතුවා අපේ තියෙන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සුබසාධන ශාඛාව වන SLMA කොවිඩ් සහන ශාඛාවෙන් අපිට පුළුවන් කියලා ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන්න අපිට සහයෝගයක් දක්වන්න මේ පල්ස් ඔක්සිමීටර්ස් අපිට ගන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ රෝගීන් ඉන්න ගෙවල් වලට මේ පල්ස් ඔක්සිමීටර්ස් ලබා දීලා දුරකථනයෙන් මේ රෝගීන්ගේ රෝග තත්ත්වය තව දුරටත් පාලනය කිරීමට අසාධ්‍ය රෝගීන් කල් වේලා ඇතුව හඳුනා ගැනීමට අපේ වෛද්‍යවරුන්ට මේ කාර්යය තවත් හොඳට කරන්න පුළුවන් කියන එකට අපිට වැටහි ගියා. පසුගිය 12 වෙනිදා අපගේ ප්‍රවෘත්ති පිළිබඳව දුරකථනින් ස්තුතිය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා නිවෙස් නිරෝධායනයේ යෙදෙන්නට ඔක්සිමීටර් ලබා දීමට තම පක්ෂයේ සහායද ලබා දෙන බව ප්‍රකාශ කළා. මේ ක්‍රියාවලියේදී විශේෂයෙන්ම සියත මාධ්‍ය ජාලය මේ පිළිබඳව වරින් වර තමන්ගේ මාධ්‍ය හරහා මත් කිරීම අපි තාමත් අගය කරනවා. මොකද සියත මාධ්‍ය ජාලයේ පෙන්වා දුන්නු ඒ කාරණේ පිළිබඳව දැන් වෛද්‍ය සංගම් වලත් ඒ වගේ වෛද්‍ය විශේෂඥයන්ගේ පමණක් නෙවෙයි දානපතියන්ගේ පරිත්‍යාගශීලීන්ගේ අවධානය යොමු වෙමින් තිබෙනවා. ඒක මම හිතනවා මේ මොහොතේ සියත මාධ්‍ය ජාලය මේ රෝගීන් සඳහා යම් සහනයක් වීමට ඔක්සිමීටර් ලබා දීමේ වැඩපිළිවෙල සඳහා අවධානය යොමු කරන්නත් ඒ සඳහා ළඟ පෙන්වන්නත් ක්‍රියා කිරීම ගැන අපි සියලු දෙනාගේ ප්‍රශංසාව ස්ටුඩියෝ පිරිනමන්න ඕනේ. මම දුටුවා වෛද්‍ය සංගම් ගන්නවා ඒ පිළිබඳ ප්‍රශංසා කරලා තිබුණා. එයා ඉල්ලලා තිබුණා එයා හරහා මේවා බෙදා හරින්න කියලා. ඒ නිසා කුමන ආකාරයෙන් වුණත් ප්‍රශ්නයක් නෙවෙයි මේ මොහොතේ කොවිඩ් වෛරසයෙන් පීඩාවට පත් වෙලා නිවෙස්වල ප්‍රතිකාර ලබන ඒ රෝගීන් වෙනුවෙන් ඔක්සිමීටර් ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳව අපි සම්බන්ධ වෙනවා. මේක මැදිහත් කරන ශ්‍රියත මාධ්‍ය ජාලයටත් අපේ පොතවේදීත්වය පිරිනමන්න කැමතියි. අඩුපාඩු දුර්වලකම් දත්තවල වැරදි සියල්ල වාර්තා කරන අතර ඔබ අප අනුගමනය කළ යුතු නිවැරදි පිළිවෙත් ගැනද අප නිරන්තරයෙන් කතා කරනවා. අද නිවෙස් නිරෝධායනයට ප්‍රමුඛතාවයක් ලබා දීමට සෞඛ්‍ය අංශවලට සිදුව තිබෙනවා. නිවෙස් නිරෝධායනයේදී ඔක්සිජන් මැන බැලීමට ඔක්සිමීටරයක් අත්‍යවශ්‍යයි. නිරෝධායනයට යොමු කර ඇති නැති බැරි අසරණ පවුල් සඳහා ඔක්සිමීටරයක් නොමිලේ ලබා දෙන්නේයි අප එදා රජයට යෝජනා කළා. සියල්ල රජයකට තනිව කළ නොහැකි. අද ඒ සඳහා පෙළගැසෙමින් සිටින්නේ අපේ රටේ මනුස්සකමයි. මේ සමාජ සත්කාරයට අදාළ අංශ සමග එක්වන්නයි ඇති හැකි සැමට අප අදත් ආරාධනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.